ඇහිලා. ආ කොහොමද? හොඳයිද? හොඳයි. අයබෝවන්. අයබෝවන්. Good morning. Good morning. Good morning. ආ එහෙනම් අපි පටන් ගමුද? මේ ආරම්භෙන්නේ ෂීල්ඩ් එක හොඳටම පැහිලා. ඕවනේ ටික සද්දට අපුඩියක් ගහන්න පානේ. लोकेट पेन्नन रटे अपे आदरणीय वेडिहिटी अंट पुंची दूधरु अंट पेन्नन මේ වගේ පැහිච්ච කට්ටිය ඉන්නවනම් අපිට දැනුම් දෙන්න අපි විස්තර කියන්නම් නේද? ඔගොල්ලෝ ආවේ කොහොමද මේකට ප්‍රෝග්‍රෑම් එකට? කවුද දැම්මේ ඇප්ලිකේෂන් එක? හරි හරි අපි ඒ විස්තර පස්සේ කියමුකෝ. ඔයාගේ නම මොකද්ද? දිවිෂි පූර්වි දිනාය. දිවිෂි පූර්වි දිනාය. දිනාය. मुखद निशादी शकुंतला ताता नुआन चाम चामरे पेरेरा नुआन चामरे पेरेरा ये तो कुट नुआन चामरे को हिद वैध कराने आमी के इधर ये तो कुट को हिद आमी के कोलंबा दिन ने पीटे पला तक इधर दूर दूर को हिद आम राधु परी नूर मात्र गाल हरी दाने तेन ने ओके तक पास आगे अम्म को अम्म सलून कहीं मैं फेशियल कर लोनी कर ली इत को मे आगे मंगा हाँ मे आगे हाँ आगे नम कद नम कद अधिकारी नम क्या හරි මං අරයාගෙන් අහලා එන්නම්කෝ ඈ කමක් නැද්ද දැන් කියන්නකෝ කියන්නකෝ සලායගෙන් අහන්න ආ ඊයගෙන් අහන්නද හරි 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 ඔයාගේ නම මොකද්ද ඈ නම මතක නැතුණා ඈ මාර වැඩේනේ ඔයාගේ ජයසිංහ මුදියන්සලාගේ අශ්වින් ආ අර මුල කෑල්ල අමතක වෙන්නේ නැත්ටි ජයසිංහ මුදියන්සලාගේ අශ්වින් අශ්වින් කොහේ දාවේ වත්තල ඉඳලා වත්තල ඉඳලා නේද වත්තල වත්තල කියන්නේ කොයි හරිදනේ වත්තල කියලා කියන්නේ වත්තල මුහුදක් තියනවද නෑ ආ ඔය කායක දාවේ අම්මයි ආච්චි අම්මයි සීයයි එක අම්මයි ආච්චි අම්මයි සීයයි ඔයයි එතකොට අම්මයි ආච්චි අම්මයි සීයයි මොකේද ආවේ වීල් එකේ ආ වීල් එකේ එතනි වීල් එකේ දාවේ වීල් තුනේ දාවේ 3 වීල් එකේ ආ වීල් එකේ ඉන්න බෑනේ නේද එක වීල් එකයි නේද එතකොට හරි අර ඉන්නේ ඔයාගේ නංගිද කියන්න එපා කලින් ඈ එයාගේ නම මොකද්ද ෂරීන් ප්‍රතිප නිර්මාණි ආ ඇත්ත හරිද නම नाम क्या अय्य नाम
මගේ නම අයියාගේ ආ අයියාගේ නහන්නේ හරි හරි ෂෙරීන් ප්‍රතිභා නිර්මාණි හරි එතකොට අම්මගේ නම මොකද්ද අශ්විනි තාත්තගේ නම බන්දුල ජයසිංහ මුදියන්සලාගේ අප්පච්චි බන්දුල ජයසිංහ මුදියන්සලාගේ අප්පච්චි ඈ අප්පච්චි මං ඇහුවම එහෙම නම ආයි කියන්නේ ඔච්චරයි තේන්නේ දැන් ආයි කොට කියන්නේ නම බන්දුල ජයසිංහ මුදියන්සලාගේ අප්පච්චි හානේ අප්පච්චි බන්දුල ජයසිංහ මුදියන්සලාගේ අප්පච්චි හරි අප්පච්චි බන්දුල ජයසිංහ මුදියන්සලාගේ අප්පච්චි කොහෙද වැඩ කරන්නේ රට හා රට ආ රටද ඉන්නේ කොහෙද රට මොකද්ද රට මතක නැහැ හරි රට ඉඳලා යා මොනවද කරන්නේ රට හ දන්නේ නැද්ද හරි කමක් නැහැ එහෙනම් අපි මේ දේ මේගොල්ලෝ ගැන පොඩ්ඩක් විස්තර වැඩිපුර අහගන්න මේ අයියයි නංගී ටිකක් කතා කරනවා මදි වගේ ලැජ්ජාවෙන් ඉන්නේ ලැජ්ජාව ටිකක් අඩු වෙන්නත් එක පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලෙමු එහෙනම් මේ ෂීල්ඩ් එක හොඳටම පැහිලා හොඳටම පැහිලා අයියට මොනවද කියන්න පුළුවන් මේක ඈ අයියට සින්දු කියන්න පුළුවන් ඈ ඔයාට සින්දු කියන්න බෑ ඈ අයියා යගේ සින්දු කියන්න ඉස්සෙල්ලා අයියා සින්දුක් කොටා කියනවද බොරු කියන්න එපා කියනවද ප්‍රොමිස් ඉස්සෙල්ලා අයියාගෙන් කියන්න හා ඉස්සෙන් අයියාගෙන් ඇහුවා මම විස්තරේ අයියගෙන් සින්දුවක් ආ ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙනත් ඉක්ක නේද හරි 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 අයියගෙන් අයියේ සින්දුවක් කියන්නේ එහෙනම් බලන්න හා නංගි කිව්වා ඉස්සෙල්ලා ඔයාගෙන් කියන්න කියලා පුංචි සරමෙන් දන්නට නමල්ලියා ගෙදර නිතර දඹර කරන පුංචි මල්ලියා අපේ මල්ලියා සුරතලා චන්ඩියා අපේ මල්ලියා සුරතලා චන්ඩියා ඒ සින්දු මුල කෑල්ල කඩු උනානේ. පැටිච්ච පුංචි සර්ම කියලානේ කිය කොටු තිබ්බේ නෑනේ. තියනනේ කොටු කොටු වෙටිච්ච කියලා තියනා නේද? එහෙම ගන්නේ නැද්ද? ආ ඒ කෑල්ල කැපිලා රෙකෝඩ් එකේ නේද? හරි දැන් නංගි කියන්න සින්දුව කියන්න බලන්න කියන්න බලන්න. අයියා කිව්වට පස්සේ කියන්නම් කිව්වා නේද? හා කියන්න බලන්න. ඉස්සෙල්ලාම කියන්න ඕනේ. ඉස්සෙල්ලාම කියන්නේ අනිත් එක්ක නාද? අයත් කියන කන් දෙන්නේ. ආ ඔයත් කියන්නකෝ බලන්න ඔයා දැන් සින්දුව. සමන දෙකා වලස මත වැහුවා. පැන් ටික ටික බිව්වා. හරි මලසයි කිව්වා. ටිකිලි දුසලාවා මල වතේට වැහුවා. සම මනලයා දිහුවා. සමනල දිව්වද? ඈ පියාමන්නේ නැද්ද? සමනල දුවන? ඇහුවම එහෙම දුවන සමනල්. හරි දැන් ඔයා එයත් කිව්වා කියන්න බලන්න නෑ යා කිව්වේ නෑ ඇයි කිව්වේ ලස්සනට කිව්වා එක එන එක කාවේ තව එකක් කියන්න ඔයා එකක් කියන අම්මෝ මියානම් හරිෂෝ හරි දැන් ඔයා කියන්න ඕගොල්ලන්ගේ ගෙදර වැඩිපුරම සද්දෙට කතා කරන්නේ කවුද ඔයාද කෝ බලන්න ඔයා වැඩිපුරම සද්දෙට ඔයාගේ නම කියන්න බලන්න සද්දෙම්ම දේශිපුලි දිනාය සද්දෙමදි ඔහොම නෙමෙයි සද්දෙම්ම කතා කරනකොට කොහොමද දේශිපුලි දිනාය ඔයිට ඔයිට අපෝ ඔය සද්දේ නම් මදි ඔය ගාන නම් සද්දෙ නෙමෙයි ඔයාට කවුද ගෙදර වැඩිම බනින් බයින් නැද්ද හා එතකොට ඔයා වැරදි කරාම ගෙදරදී ඔයාට මොකද කවුරු මොනාද කරන්නේ අම්මා මොකද කරන්නේ ඔයා වැරදි කරාම? මොනක් කරන්නේ? මොනක් කරන්නේ නැද්ද? ඔහොම කරගෙන යන පුතේ කියනවද? එහෙම කරනවා. හා? මම කරනවා. මොනවද කරන්නේ? වැරදි කරන්නේ. ආ වැරදි කරන්නේ නැහැ. ආ හොඳ ළමෙක්. ඒ කියන්නේ ඔයා කවදාත් වැරදි කරන්නේ නැති ළමෙක් නේද? අන්න හරි. කෝ බලන්න දැන් මෙතන බොරු කියලා තියෙන ළමයාට උස්සන්න බලන්න. එකක් අයියා කියන්න ඕනේ. ආ තව එකක් අයියා කියන්න ඕනේ. තව සින්දුවක්.
එහෙම බෑනේ. ඈ? හරි මේ අයියා ඔයාට බනිනවද? ඈ? ඇත්තද මේ කියන්නේ? මොකටද බනින්නේ? මගේ බඩු අදින නිසා. ආ. අයියාට ගහනවද? ඊ මොකද? ඒ මොකද ඒ? ඔයා අයියට ගහනවද? නැද්ද? ඔයා ඊට ආදරෙයිද? එතකොට අයියා නම් ඊට ආදරෙයිද? ඈ? ආදරෙයිද? එහෙනම් ඉතින් මොකද අනේ ගහන්නේ? ඈ? රිදෙනවනේ එතකොට නේ ගැහුවාම. අඬනොද එතකොට? හරි දැන් ඔයා නංගිට ගැහුවට පස්සේ ඔයාට මොකද වෙන්නේ? එයාත් ගහනවා. ඈ? එයාත් ගහනවා. එයාත් ගහනවද? ඒ දෙකම ඉවරුනාට පස්සේ දෙන්නම ගහගෙන ඉවරුනාට පස්සේ මොකද වෙන්නේ? මොකද නැහැ. අම්මට ඇහුනහම අම්මා ගහනවා. ආ? අම්මා ගහනවා. ආ අම්මා ගහනවද? දෙන්නටම? ආ නංගිටත් ගහනවද? ඉතින් නං අම්මා ගහනකොට ඔයා මොකද කරන්නේ? හ්ම්? මොකද කරන්නේ? මොකද කරන්නේ? ගහන්න එපා කියන්නේ නැද්ද? හ්ම් මේ ඔයා ලොකු වෙලා කවුරු වෙනද කැමති? පයිලට් කෙනෙක් වෙන්න. පයිලට් කෙනෙක් වෙන්න. පයිලට් කියන්නේ මොනවා කරන කෙනෙක්ද මන් දන්නේ නෑනේ. හෙලිකොප්ටර් එළවනවා. ආ හෙලිකොප්ටර් එළවනවා නේ. එතකොට පයිලට් කෙනෙක් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕනේ? ඉංග්‍රීසි ඉගෙන ගන්න. ආ ඉංග්‍රීසි පුළුවන්. ඔයාට පුළුවන්ද ඉංග්‍රීසි? ඈ? තාම බෑ. තාම බෑ. හ්ම්. ඒතර ඉංග්‍රීසි විතරක් තිබ්බම ඇතිද? හරි. ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති? දොත්. ආ? දොත් කෙනෙක් කීකීට. දෙන්නෙක් වෙන්නද ඔයා? හා? කලිනුත් එක්කෙනෙක් කොහොම කිව්වා? කොහොමද එහෙම වෙන්නේ? ડોක්ටර් කෙනෙකුයි ටීචර් කෙනෙකුයි වෙන්නේ? එක දවසකට දෙපෙණ නේද? ආ, එක දවසකට ડોක්ටර් වෙනවා, අනිත් දවසට ටීචර් වෙනවා. ෂා, ඒකක් මරුනේ. එහෙම ඉස්කෝලේට ගනීද? එහෙම ගන්නවද ඉස්කෝල වලට? ඔයා දන්නේ එහෙම ඉන්නවද කට්ටිය? එක දවසකට ડોක්ටර් කෙනෙක් එක දවසකට ડોක්ටර් කෙනෙක් ඉන්නේ. මොකද පුතේ? මම බල්ලා වන්න ડોක්ටර් කෙනෙක්. ආ, ඔයා බල්ලා බලන ડોක්ටර් කෙනෙක් වෙනවද? ඕනේ, ඔයාක බල්ලගේ නම මොකද්ද? බල්ලෙක් නෑ. හ්ම්? මොකද්ද නම බල්ලගේ? බල්ලා බලන ડોක්ටර් කොහොමද බල්ලට බෙහෙත් කරන්නේ? ඈ? තියාගන්නද? ආ හරි හරි හරි. එතකොට ඕගොල්ලෝ වැඩිපුර මාස බල්ලන්ටද පූසන්ටද? පූසන්ටද? ඈ? පූසන්ටයි බල්ල. ඇහෙන්න. ආ පූසන්ටයි බල්ලන්ට දෙන්නම කැමතිද? කොහමද? දැන් ඕගොල්ලෝගේ දිරි ඉන්නවද බල්ලේ? පූසෙත් දින්නේ. ඕගොල්ලෝගේ දිරි ඉන්නවද බල්ලේ? බල්ලෙක්යි පූසෙක්යි. දෙන්නෙක් ඉන්නවද? නම් මොනවාද ඒගොල්ලන්ගේ? එක්කෙනෙක් චබ්ලි අනිස් එක්කෙනා ටිටි. ආ එහෙනම් මේ ෂීල්ඩ් එක හොඳටම පැහිලා. හොඳටම පැහිලා. හොඳයි එහෙනම් ෂීල්ඩ් එක හොඳටම පැහිලා නැවතත් මේ පැහිච්ච තුන් දෙනාත් එක්කයි වැඩේ පටන් ගන්න යන්නේ බ්‍රේක් එකෙන් පස්සේ. ෂීල්ඩ් කියලා කියන්නේ 100%ක් දක්වාම ඇඟ ඇතුළතින්ම මේ පුංචි අයව පිරිසිදු කරන, ඒගොල්ලන්ව ආරක්ෂා කරන අලුත්ම සබන් කැටේ. ඉතින් ෂීල්ඩ් හෑන්ඩ් වොෂ්, හෑන්ඩ් සැනිටයිසර් මේ සේරම දේවල් තියෙනවා ඒගොල්ලොත් එක්ක. මේ කොරෝනා කාලේ පරිස්සමට ඉන්න, නිතරම අතපය හෝදන්න ඕනේ. තව මොනවද කරන්න ඕනේ? හෑන්ඩ් සැනිටයිසර් ගන්න ඕනේ. තව මොනවද කරන්න ඕනේ? මාස්ක් එකක් දාන්නත් ඕනේ. හරි. දැන් මට ඕගොල්ලෝ කියන්න බලන්න. අපි ඕගොල්ලන්ට දැන් දෙනවා ලොකු සල්ලියක් මම. හරිද? ඔයා මොකද ඒකෙට කරන්නේ? මුලින්ම ඒකෙන් මොනවද ගන්න? ආ? මොනවද ගන්න බඩු? එළවලු. හ්ම්? එළවලු පිටි. ආහා. ඔය 5000ක් දෙනවා කියලාද කිව්වේ මං? එළවලු පිටි ගන්න. ඈ? හරි 5000ක් දෙනවා කියමුකෝ. එළවලු පිටි තව. හ්ම්? මොනවාද? කැරට්. කැරට්. බෝංචි. බෝංචි. ඊට මොනවද ගන්න? ඇයි ඒව එළවලු පිටි කැරට් බෝංචි ගන්න? කොත්තුවක් දාන්නද? එහෙනම් ආ ඕන නිසා. ඔයා මොනවද ගන්නෙ? මොනවද ඔයා ගන්න බඩු?
ආ ස්ට්‍රෝබෙරි ගන්න ස්ට්‍රෝබෙරි ගන්නවා හා තව මොනවද ස්ට්‍රෝබෙරි ගන්න වයිට් ගන්නවද ස්ට්‍රෝබෙරි ෂා හා ඔරෙන්ජ් ගන්නවා හා ඔරෙන්ජ් ඔරෙන්ජ් ගන්නවා ආ හරි වැඩිපුරම ආදරේ ගෙදර ඉන්න කාටද තාත්තා ඔයා තාත්තට තු තාත්තා අම්මා වැඩිපුරම ආදරේ තාත්තට ඇයි තාත්තට වැඩිපුරම ආදරේ ඈ නිකා අම්මා බයිනකට තාත්තා බේර ගන්නවනේ අම්මා බයිනකට තාත්තා බේර ගන්නවද අම්මා බයින බයින් නැද්ද ආ ශෝක්ලමෙක් නේ මෙයාට බයින් නැහැ කියලා කිව්වනේ ඔයා වැඩිපුර මාදරේ කාටද ආච්චි අම්මටද ආ එතකොට අම්මයි තාත්තයි ආදරේ ආ ආදරේ ආදරේ ඔයා කාටද වැඩිපුර මාදරේ අයියටනේ නෑ ආච්චි අම්මට ඔයා තාත්තා ආච්චි අම්මටද දැන් පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා අපි අවසානයේ තමයි එන්නේ ප්‍රෝග්‍රෑම් එක දැන් එයා ඉවර වේගනේ එන්නේ හරිද පොඩි බ්‍රේක් එකකට ගිහින් එමු තව චුට්ටක් අපි දේවල් කතා කරමු මේ ෂීල්ඩ් එක හොඳටම පැහිලා හොඳටම පැහිලා හොඳයි එහෙනම් ඉතින් ඔන්න හොඳටම පැහිලා වැඩසටහනේ අපි මේ තුන් දෙනාත් එක්ක තව චුට්ටක් කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ ඕගොල්ලෝ දැන් මට කියන්න ඕගොල්ලෝ දැකලා තියෙනවද රෑට අහස හා රෑට අහස මොනවාද තියෙන්නේ ආ තමයි ගන්නවා හා එතකොට කා හඳ තියෙන්නේ කවදටද හඳ තියෙන්නේ උදේට හඳ තියෙන්නේ උදේට එහෙනම් හඳ තියෙන්නේ උදේට උදේටද ආ දැන් මට කියන්න ප්ලේන් එකේ ඕගොල්ලෝ ගිහිල්ලා තියෙනවද නැහනේ නැහැ ගිහින් තියනවද නැහැ කොහෙද ගියේ වා හා මොකද්ද රට දන්නේ ඩුබායි සිංගප්පූරු එහෙද හා එතකොට ප්ලේන් එකේ අහසට ගියාම මොනවද පේන්නේ ප්ලේන් එකේ අපත්ටි ඩුබායි ඉන්නේ ඒක තමයි මම අහන්න මේ ගියේ දැන් ඕගොල්ලෝ තාත්තා රට යනකොට කියන්නේ නැද්ද ඕගොල්ලෝ තාත්තා දකින්න දේවල් ප්ලේන් එකේදී හා තාත්තා කෝල් කරනවද ෆෝන් එකේ ආ වීඩියෝ කෝල් ගන්නවද අරගෙන මොනවද කියන්නේ තාත්තා කෝල් එකක් ගත්තාම මාට මොකද්ද කියන්නේ මොකක් කියලාද කතා කරන්නේ මට අහසෙන් ගියා වලාකුළු පේනව නේද ආ ඒක තමයි ඔයාට මොකක් කියලාද කතා කරන්නේ බබා කියලාද ඔයාට මොකද්ද කියන්නේ ෂෙරින් ආ ෂෙරින් කියලාද කියන්නේ ආ හරි 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 කමක් නැහැ දැන් එහෙනම් තාත්තලා තෑගි තාත්තා දැන් රට ඉඳලා තෑගි අරගෙන එයිනේ අපිත් තෑගි දෙන්නයි රැස් වෙන්නේ ඕගොල්ලන්ට හරිද ඔන්න හොඳටම පැහිලා වැඩසටහනට අද සම්බන්ධ වුණා ඕගොල්ලෝ තුන් දෙනාටම ලස්සන තෑගි ලස්සන හා පැටව තුන් දෙනෙක් හම් වෙනවා රයිට් ඔන්න චූටි බබාටත් ආනේ ඔය දෙන්න එක වගේ නේද එක පාටයි නේද එහෙනම් ඉතින් අද දවසේ මේ පැහිච්ච පොඩ්ඩොත් එක්ක ගත කරපු කාලය අවසානයි ලබන සෙනසුරාදාත් නැවතත් උදේ 9:30ට හමු වී මේ බලාපොරොත්තුෙන් සමු ගන්නවා මේ ෂීල්ඩ් එක හොඳටම පැහිලා